දවසේ පාඩම වෙන්නේ දත්ත සම්ප්‍රේෂණ විදිහ නැත්නම් data transmission modes ගැන. උතෙන්දි පුතේ අපි transmission modes තුනක් ගැන කතා කරනවා. මේ තමයි හම්බ වෙන පළවෙනි සම්ප්‍රේෂණ විදිහ නැත්නම් mode එක. We call simplex. Simplex means you send data from sender to receiver only. මේ බලන්න මෙයා data එකක් pass කරනවා විතරයි. මීට බෑ ඒට data යවන්න. එහෙනම් අපි ඒකපත නැත්නම් සිම්ප්ලෙක්ස් කියලා කියන්නේ one way communication. එක පැත්තකට විතරයි දත සම්ප්‍රේෂණය කරන්න. අපි ගන්න පුළුවන් එක පැත්තකට යන පාරක වස් යනකොට වාහන යනකොට අන්න ඒ වගේ තමයි. ඉතින් උදාහරණයක් විදිහට data communication example එකක් විදිහට අපිට පොතක් ගන්න පුළුවන් radio, TV. මොකද අපි TV එකට අපි කතා කරන්නේ නැහනේ. අපි TV එකේ දේ බලන් ඉන්නවා විතරයි නේද පුතේ. ඒ වගේම radio එකේ අපි අහනවා විතරයි. අපිට රේඩියෝ එකට කතා කරන්න බෑනේ නේද? ඔයගොල්ලෝ සින්දුවක් එමෙ ඉල්ලන්නේ මෙන්නම කෝල් කරලානේ නේද? ඉතින් ඒ කියන්නේ රේඩියෝ එකකින් දත්ත සම්ප්‍රේෂණය වෙන එක් දිශාවකට පමණයි. එහෙනම් මෙතන මම ලියලා තියෙනවා simplex communication only one way communication is possible. That means sender can send data to receiver. So it's only one direction. ඒකපත කියලා කියන්නේ එක් පැත්තකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කරන ඒ කියන්නේ දත්ත ප්‍රභවයේ සිට ග්‍රාහකයා දක්වා පමණක් දත්ත සම්ප්‍රේෂණය වෙනවා. උදාහරණයක් රූපවාහිනී සංදර්ශනයක් නරඹන එක, ගුවන් විදුලියට සවන් දෙන එක, පොතක් බලන එක නේද? අපිට එහෙම ගන්න පුළුවන්. ඊළඟට half duplex, that is two-way transmission but not same time. එකපාර බෑ. හැබැයි දත්ත සම්ප්‍රේෂණය එක් දිශාවකටයි අනිත් පැත්තට දෙකටම පුළුවන්. හරිද? එතකොට අපි කියන්න පුළුවන් අර්ධ ද්විපද. අර්ධ කියන්නේ ඒකයි පුතේ. මේ බලන්න එක පැත්තකට මේ ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඊළඟට පස්සේ ඊට පස්සේ තමයි අනිත් එක්කෙනාට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අර්ධ ද්විපද. උදාහරණයක් අපිට ගන්න පුළුවන් වෝකි ටෝකි. ඒකදී පුතේ කතා කරනකොට අපිට එක පැත්තක ඉඳන් එකෙක් කතා කරනවා සෙන්ඩර්ට පුළුවන් කතා කරන්න. ඊට පස්සේ රිසීවර්ට පුළුවන් සෙන්ඩර් කතා කරාට පස්සේ කතා කරන්න. එකවර කතා කරන්න බැහැ. ඊට පන්තියක පුතාලගේ මම ප්‍රශ්නයක් අහුවම උත්තර දෙනකොට එකපාර අපි කතා කරන්නේ නැහැ නේ. මම ප්‍රශ්නේ අහලා ඉවර වුණාම ඔයගලන් උත්තර දෙනවා. එතකොට දෙපැත්තටම සම්ප්‍රේෂණයක් වෙනවා. හැබැයි එකවර සම්ප්‍රේෂණේ වන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා ෆුල් ඩූප්ලෙක්ස්. මේ පෙන්නලා තියෙන්නේ හාෆ් ඩූප්ලෙක්ස් යන ඇනිමේෂන් එක. බලන්න එක පැත්තකට ගිහම අනිත් පැත්තට යන්නේ. ඒ උදාහරණය වෝකි ටෝකි කියලා මම කිව්වා. ඊළඟ එක ෆුල් ඩූප්ලෙක්ස්. පූර්ණ ද්විපද කියලා කියනවා. ෆුල් ඩූප්ලෙක්ස්. ඒ කියන්නේ two way simultaneously communication. That is you can send data, you can receive data at the same time. දත්ත සම්ප්‍රේෂණය දෙදිශාවටම සිදු වෙනවා එකවර සිදු වෙනවා. ඒ කියන්නේ මම කතා කරනකොටම මට අහන්නත් පුළුවන්. හරියට දුරකථන සංවාදයක වගේද? දුරකථන සංවාදයක අපි සාමාන්‍යයෙන් නම් කතා කරනකොට කෙනෙක් කතා කරනකොට අපි කොහොමද කතා කරන්නේ නැහනේ. අපි අහන් ඉඳලා තමයි කතා කරන්නේ. නමුත් අපිට එකවර කතා කරන්න පුළුවන්. එතකොට කවුරු හරි දෙන්නේ රණ්ඩු වෙනකොට නම් බලන්න පුළුවන් දෙපැත්තෙම කතා කරන්න පුළුවන් නේද? ඉතින් අපිට තව ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම SMS, WhatsApp, එතකොට Skype, internet ඒවත් ගැටෙන්නේ full duplex වලට තමයි. ඉතින් පුතාලා හිතන්න පුළුවන් මම SMS එක ගැහුවට පස්සේනේ අනිත් පැත්තට එවන්නේ කියලා. පුතේ මෙහෙමයි. ඒක device එකත් එක්ක බලන්න ඕනේ. නමුත් මේකේ සම්ප්‍රේෂණ ක්‍රමය one with මේක පාවිච්චි කරන්නේ දුරකථන මාධ්‍යයක් හරහා අපි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ දුරකථනය හරහා. ඒ කියන්නේ ටෙලිෆෝන් එක හරහා ඉන්ටර්නෙට් අපි ගන්න ලබා ගන්න. ඒ කියන්නේ මේ ෆුල් ඩූප්ලෙක්ස් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට්, ස්කයිප් ඔය ඔක්කොම MMS, SMS ඔක්කොම ෆුල් ඩූප්ලෙක්ස් විදිහට ඔලු ලබා ගන්න පුළුවන්. එතකොට හාෆ් ඩූප්ලෙක්ස් එකට වට එක උදාහරණයක් තියෙනවා. ඒ තමයි වෝකි ටෝකි එක. දැන් එතකොට අපේ සාරාංශය ගත්තොත් තුනක් ඉගෙන ගත්තා. එකක් සිම්ප්ලෙක්ස්, දෙක හාෆ් ඩූප්ලෙක්ස්, තුන ෆුල් ඩූප්ලෙක්ස්. Simplex means only one direction. Half duplex means both direction but not same time. මේ තියෙන්නේ walkie talkie. Full duplex means both directions and same time. එකවර
දෙදිශාවටම සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එතකොට ඊළඟට වංග මාතෘකාව අපි ගමු ඊළඟ ටොපික් එක විදිහට අපිට දැන් සම්ප්‍රේෂණ විදි ටික ඔක්කොම මතකයි. දැන් අපි ට්‍රාන්ස්මිෂන් මීඩියා. ඔතනට මතක ඇති සෙන්ඩ ඉන්නවා මේ පැත්තේ. මේ ඉන්නේ සෙන්ඩ. මෙයාට ඕනේ මොනවා හරි ඩේටා එකක් යවන්න මේ ඉන්නේ මෙහා පැත්තේ ඉන්නේ යාළුවට. ඒ රිසීවර්. මෙයාට මෙහෙම සම්ප්‍රේෂණය කරන්න මෙතන අපිට මාධ්‍යයක් ඕනේ. ඔන්න ඔය මාධ්‍ය ගැන තමයි අපි කතා කරන්නේ. ට්‍රාන්ස්මිෂන් මීඩියා කියලා. ට්‍රාන්ස්මිෂන් මීඩියා අපි දෙකකට බෙදෙනවා. එකක් තමයි කේබල්ස් තියෙනවා. අනික එක තමයි තරංග හරහා දත්ත සම්ප්‍රේෂණය කරන. අපි මේ කේබල් වලට නමක් කියනවා ගයිඩඩ් කියලා නියමු මාධ්‍ය කියලා. කේබල් නොවන වාතය හරහා සම්ප්‍රේෂණය වට කියනවා අපි නියමු නොවන මාධ්‍ය කියලා කියනවා. මොකද කියන්නේ නියමු නොවන මාධ්‍ය කියලා කියනවා. එහෙනම් අපි බලමු මේ තියෙන්නේ ගයිඩඩ් මීඩියා අන්ගයිඩඩ් මීඩියා. එතන මේ ගයිඩඩ් මීඩියා වලට ඔයාලට කේබල් තුනක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. අන්ගයිඩඩ් මීඩියා කියන්නේ වාතය හරහා තරංග ලෙස සම්ප්‍රේෂණය වෙන මාධ්‍යයක් ගැනයි අපි කතා කරන්නේ. දැන් අපි මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙන්නේ සම්ප්‍රේෂණ මාධ්‍ය බෙදලා තියෙන්නේ. මේ තියෙන නියමු මාධ්‍ය ඔය කියන්නේ කේබල්ස්. ඒ කියන්නේ භෞතික මාධ්‍යයක් තියෙනවා. මේකේ භෞතික මාධ්‍යයක් නෑ වාතය හරහා සම්ප්‍රේෂණය. නියමු නොවන කියන්නේ ඒකයි. පොතේ නියමු හරිම හරියට ගයිඩ් කරන්නේ වයර්ලස් කියලා අපි කියනවා මේකට. වයර්ලස්. එතකොට අපි කතා කරනවා මෙතනදී ට්විස්ටඩ් පෙයා ඔක දෙකකට බෙදෙනවා ඔගොල්ලෝ අන්ෂීල්ඩඩ් ඇන්ඩ් ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා කියලා. ඒ වගේම සමාක්ෂක කේබල් කොප කේබල් දෙකක් තමයි මේ තියෙන්නේ. අපේ ටීවී ඇන්ටනා එකේ තියෙන මේ කේබල් එක තුමිනි ආකාරයේ ෆයිබර් ඔප්ටික් කියන්නේ මේ වීදුරු බට නැත්නම් ප්ලාස්ටික් බට මේක තමයි වේගවත්ම දත්ත සම්ප්‍රේෂණයේ දැනට භාවිතා කරන්නේ. ෆයිබර් ඔප්ටික් ඔකලනේ ගෙවල් වලත් ඇති ෆයිබර් කේබල්. ඒතර මේ වගේ අකුණු ගහනත එහෙම වෙලාවල් වල ඒකේ පාවිච්චි කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ෆයිබර් කේබල් එකක් නේ. රයිට්? තඹ කම්බි නෙවෙයි. ඒ වගේම ඊළඟට අපි කතා කරනවා ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග, ඒ කියන්නේ මයික්‍රෝවේව්, ඒ වගේම සැටලයිට් කමියුනිකේෂන් වලදී පාවිච්චි කරන වේව්ස්, ඒකේ මයික්‍රෝවේව් පාවිච්චි කරන, රේඩියෝ පාවිච්චි කරන, ඒ වගේම පුතේ අපි අන්තිමට කතා කරනවා ඉන්ෆ්‍රාරෙඩ් ගැන. ඉතින් ඔය මාධ්‍ය ටික තමයි අපේ සිලබස් එකේ අපිට දීලා තියෙන්නේ. ඔයගලගේ ගොඩක් ප්‍රශ්න අහන මාතෘකාවක් තමයි මේ සම්ප්‍රේෂණ මාධ්‍ය නැත්නම් ට්‍රාන්ස්මිෂන් මීඩියා. දැන් අපි එකින් එක වෙන වෙනම බලමු මේ සම්ප්‍රේෂණ මාධ්‍ය කොහොමද අපිට එකින් එක ඉගෙන ගන්න පුළුවන් කියලා. මොන පළවෙනි මාධ්‍ය මං කියුවා වයර්ඩ්, එහෙම නැත්නම් ගයිඩඩ්, එහෙම නැත්නම් නියමු මාධ්‍ය. කේබල් තුනක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මෙතනදී දැත්ත සම්ප්‍රේෂණ යොදා ගන්න භෞතික මාධ්‍යයක් ෆිසිකල් මීඩියම් එකක් තියෙනවා. ඒ කියන්නේ there is a cable to transfer data. මෙතනදී පුතේ අපි ඉගෙන ගන්න කේබල් වර්ග තුන තමයි කොපර් කේබල්ස් දෙකක් තියෙනවා. ඒ තමයි ට්විස්ටඩ් පෙයා සහ කොපර් කොඇක්සියල් කේබල්. අනික එක තමයි මේ ෆයිබර් ඔප්ටික් කේබල්, මේ වීදුරු බට. දැන් අපි ට්විස්ටඩ් පෙයා ගැන මොනවද කියලා තියෙන්නේ කියලා බලමු. ට්විස්ටඩ් පෙයා ඇඹරුණු යුගල්. ඔයගලන්ට අයි මගේ ක්ලාස් එකට ආවම මම පෙන්නන්න මේ ඔක්කොම කේබල්ස් ටික තියෙනවා. මේ කේබල්ස් වල තියෙන කොපර් කේබල්ස් මේකට දඟර ගැහිච්චි යුගල. ඒකයි ට්විස්ටඩ් පෙයා කියලා කියන්නේ. යුගල වශයෙන් තියෙන්නේ ඇඹරුණු කම්බි. එකට ඇඹරුණු තඹ කම්බි යුගලයක් දත සම්ප්‍රේෂණයට යොදා ගන්නවා. මේවා ආකාර දෙකක් තියෙනවා. ඒතර පළවෙනි ආකාරය තමයි ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා. අනික එක තමයි අන්ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා. එතකොට වැසුණාම මොකද වෙන්නේ? දත සම්ප්‍රේෂණය හොඳට ගොඩක් දුර සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. නොවැසුණු ඒවායි ගොඩක් දුර සම්ප්‍රේෂණය කරන්න බෑ. ඒ වගේම මේකේ වියදම වැඩි, මේකේ වියදම වැඩි මුදලක් නැහැ මේකත් එක්ක සාපේක්ෂව. එතකොට අපිට මේ දෙක සංසන්දනය කරලා පුතලට ඉගෙන ගන්න වෙනවා. මොකද වැසුණු එකේ තියෙන අරමුණ තමයි අපිට බාහිරින් එන මොනවා හරි බලපෑමකින් දත්ත සම්ප්‍රේෂණයට හානියක් සිදු වෙන්නේ නැති වෙන්න තමයි මේ ෂීල් කරලා තියෙන්නේ.
unshielded twisted pair. මේ තියෙන පින්තූර දෙක නැවත. මේ තියෙන shielded twisted pair. The twisted copper wire pair used for telephone communication. So in your schools, you can see this twisted pair. මේක තමයි common cable එක. They are very flexible and low price. So I ek dena ganna mone. Meka hari adu wiyadama. Ulange school wal wala meka thamai thiyenne rubber kopuwak thiyena wateeta meka kapala me wage cables ekak bala ganna puluwan. But it is difficult to transmit data for long distance. So UTP man kiyuwa neda godak dura transfer karanna meyanta wada meya hondai kiyala. Ethara meya thamai godak transfer karanna honda. Enan apita kiyanna puluwan. STP is better quality than UTP. UTP ekata wada kohomath hondai. However, it is expensive. Meka poddak ithin wiyadam wedi. Mokada ithin meka shield karala hema ne tiyenne godak dura pawichchi karanna puluwa. The single madhya daruwanta balanna puluwa. Noasunu emburunu yugal meke durakathana sambandhata sadaha yoda ganna ekata emburunu thamba kambi yugal we. මේවා ලාභදායි ඒ වගේම ඉතාන අම්මශීලී වෙනවා ඒ වගේම මීටර 100ක පමණ උඩින් දුරකට තමයි data සම්ප්‍රේෂණය කරන්නේ. ඒතකොට ඒ තරම් ගොඩක් දුරකට නිවෙන්නේ නෙවෙයි. හැබැයි අපේ shielded twisted pair ගත්තම බරෙන් වියදමින් අධිකයි. ඇයි මේ බල්කි කියන්නේ? ඇයි තින් අර වටේට shield කළක් තියෙනවනේ. ඒක නිසා තමයි. හැබැයි දුර සම්ප්‍රේෂණයට භාවිතා කරනවා. ඒ වගේම ආරක්ෂිතව data සම්ප්‍රේෂණය අපි යමු ට්විස්ටඩ් පෑ එකේ පින්තූර ක්‍රමයේ තියෙන්නේ දෙවෙනි එක තමයි ඔයගලන්ට මේක හරි හුරු කේබල් එකක් මේක හම්බ වෙනවා ඔයගලගේ ගෙදරදී දැන් බලන්න මතකද කියලා මෙයා තමයි ඇන්ටනා කේබල් එක ඉතින් ඇන්ටනා ටීවී ඇන්ටනා කේබල්ස් වලදී අපි පාවිච්චි කරනවා මේ කොඇක්සියල් කේබල් මෙයාගේ තියෙන මේ තඹ කූරක් ඇතුලේ තඹ කූරක් ඇතුලේ තියෙන වටේට තියෙන කොප මෙෂ් එකක් වටේට රබර් කොපුවක් ප්ලාස්ටික් ජැකට් එකක් තියෙන ඔහුමයි හැදිලා තියෙන්නේ මේ තියෙන්නේ ඔය කියන ටීවී ඇන්ටනා වල පාවිච්චි කරන CCTV කේබල් සඳහා භාවිතා කරන සාපේක්ෂව ට්විස්ටඩ් පෑ වලට වඩා මිලියන් අධික කේබල් තමයි මේ කොඇක්සියල් කේබල් කියලා කියන්නේ. ඉතින් ඔයාලට කොඇක්සියල් කේබල් ගෙදරදිත් බලන්න පුළුවන් උලගේ ටීවී ඇන්ටනා එකක් ඇන්ටනා කේබල්ස් තියෙනවා නම් බලන්න මේ වගේ කේබල්ස් වාඩ බලන්න පුළුවන් වෙනවා. ඉතින් ප්ලාස්ටික් ෂීල්ඩ් එකකින් එකක් වට වෙලා තියෙනවා. මේ තියෙන මේ ප්ලාස්ටික් කර මං කියපු. මේ තියෙන මැද තියෙන කොපර් කූර. රයිට්. හරි. ඊළඟට ඉන්නවා ඉතාම වේගින් දත සම්ප්‍රේෂණය කරන ආලෝකයේ වේගින් දත සම්ප්‍රේෂණය කරන මෙන්න මේ ප්‍රකාශ තන්තු. ඉතින් ප්‍රකාශ තන්තු වල තියෙන වෙනස තමයි මෙයාගේ ඔගලන් විශේෂයෙන් දැනගන්න ඕනේ මේක පාවිච්චි කරනවා ඉතාම වේගෙන් ගත සම්ප්‍රේෂණය කරන අවස්ථාවලදී උදාහරණයක් බැක්බෝන් කේබල් කියලා තියෙනවා පුතේ මුළු ලොකු බිල්ඩින් එකක් ගත්තාම දැන් ගත්තාම ලොකු බිල්ඩින් එකක් ඒ බිල්ඩින් එකේ මුළු කොම කේබල්ස් ටික එකට සම්බන්ධ කරන ලොකු මහත කේබල් එකක් යනවා අන්න ඒකට කියනවා බැක්බෝන් කේබල් එක ඒ කියන්නේ to avoid the traffic condition we can use fiber optics මොකද හේතුව තමයි මේ වීදුරු බට නැත්නම් මේ මේ ප්ලාස්ටික් බට හරහා යන්නේ ආලෝකය. ඒ කියන්නේ ආලෝකී තාවේගින් නැත් සම්ප්‍රේෂණය කරනවා. ඒතර මේ හරහා තමයි ආලෝකී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ආලෝකයේ පරාවර්තනයේ මෙමින් දත් සම්ප්‍රේෂණය කරන තමයි මෙයාගේ තාක්ෂණය. ඉතර අපි ඉංග්‍රීසි මීඩියම් වලට කියනවා මේ total internal reflection කියලා මේ නිකම්ම රිෆ්ලෙක්ෂන් නෙමෙයි පුතේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනේ. එතෙන්දි කිසිම හානියක් නැතුව දැත්ත එහා කෙළවරකින් අරන් යනම අනෙක් කෙළවරට. ඉතින් උගලන්ගේ ගෙවල් වල ෆයිබර් ලයින්ස් තියෙන අයට ඉන්ටර්නෙට් හැම ෆාස්ට් නේද? ඉතින් ඒ හේතුව තමයි ෆයිබර් වලින් වඩා ඉක්මනට දත් සම්ප්‍රේෂණය කරන්න බාධා කරන මේ පෙළ තියෙන්නේ ටෝටල් ඉන්ටර්නල් රිෆ්ලෙක්ෂන්. ඔගොලු විද්‍යාවේ ඉගෙනගෙන ඇති පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කියලා සමාන කෝණකින් මේ විදිහට පරාවර්තනය වෙනවා. ඉතින්දි කිසිම හානියක් නැතුව මේ දත් සම්ප්‍රේෂණය වෙනවා. ඇතර මේ දත් ආලෝක බවට පත් වෙලා තමයි එහා කෙළවරට ගිහිල්ලා නැවත දත් බවට පරිවර්තනය වෙලා එළියට එන්නේ. ඊළඟට අපි කතා කරමු
මෙතන ඒ අදාළ ජැක් එකක් මේ ෆයිබර් කේබල්ස් එක සම්බන්ධ කරන හැබැයි ආ එක්ස්පෙන්සිව් ඒක අපි දැනගන්න ඕනේ ඊළඟට අපි කතා කරමු අන්ගයිඩඩ් නැත්නම් වයර්ලස් මීඩියා ගැන ඒ කියන්නේ data transmission data transmitted as a signal through the air without using a physical medium is called unguided නැත්නම් wireless medium කියලා කියනවා. උතේ භෞතික මාධ්‍යයක් යොදා ගන්නේ නැහැ. මේ වාතය හරහා සංඥා ලෙස දත්ත සම්ප්‍රේෂණය කරනවා. ඔබලගේ mobile phone එකේ කතා කරනකොට අපි cable එකක් පාවිච්චි කරන්නේ නැහැ නේද? ඒතර අන්නේ එවැනි ක්‍රමයකින් තමයි දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක. මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මේ රේඩියෝ, මේ මයික්‍රෝවේව් වල මේ ඉන්ෆ්‍රාරෙඩ් මෙන්න විසිබල් ස්පෙක්ට්‍රම් එක දෘශ්‍ය වර්ණාවලිය. මේ තියෙන අල්ට්‍රා වයලට්, වයලට්ට චුට්ටක් එහෙන් තියෙන අල්ට්‍රා වයලට්, එක්ස්රේ, ගැමා රේ තියෙනවා. එතකොට පුතාට පේනවා මේ තියෙන්නේ උගලෝ විද්‍යාව ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යාතය කියලා එකක්. සංඛ්‍යාතයෙන් අත්පරයකට යන වේව්ස් ප්‍රමාණය. බලන්න මේක සංඛ්‍යාතේ ඉක්මනින් ඉක්මනින් තරංග යනවනේ. එකෙන් සංඛ්‍යාතේ වැඩි. මෙතන සංඛ්‍යාතේ අඩුයි. පේනවනේ දෙක. හරි. එහෙනම් දැන් අපි බලමු මොනවාද මේ unguided නැත්නම් unbound මේකට කියන wireless media එකේ අපි ඉගෙන ගන්න පළවෙනි මේක තමයි රේඩියෝ. රේඩියෝ. මේ රේඩියෝ ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන හරිම පුංචි දෙයක්. ඒ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ රේඩියෝ වේව් සරහා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ ගුවන් විදුලි තරංග මාධ්‍යයක් ඔස්සේ. එතනදී අපිට උදාහරණයක් ලෙස ඔයගලගේ ගෙවල් වල පාවිච්චි කරනවා නම් Wi-Fi, Bluetooth මේ ගුවන් විදුලි වලට හොඳම උදාහරණ වෙනවා. එච්චරයි ඔයාලට දැනගන්න තියෙන්නේ. So data transmission using radio waves. So that means you should know the examples for radio transmission, that is Wi-Fi and Bluetooth are example for radio wave based communication. අතරම ඔයගලගේ syllabus එකේ තියෙනවා ඔයගලන්ට දැනගන්න මට්ටමකට එන්නේ මෙච්චරයි. ඉතින් අහන්න පුළුවන් question එකකින් radio නැත්නම් radio transmission වලට උදාහරණ එහෙම නැත්නම් Bluetooth භාවිතා කරන්නේ මොන ආකාරයෙන්ද කොහම radio තමයි උත්තරේ වෙන්නේ. Right. ඊළඟට මම කතා කරනවා infrared. ඒ කියන්නේ රතු පාට චුට්ටක් එහායින් තියෙන wave එක. දෘශ්‍ය වර්ණාවලිය red වලට පස්සේ තියෙන infrared. මේක පාවිච්චි කරන්නේ කොහෙද? එතකොට මේක පාවිච්චි කරන්නේ remote controllers වල රූපවාහිනී දුරස්ථ පාලක මෙන්ම රැහෙන් රහිත යතුරු පෝරු ඒ වගේම මවුස් වල භාවිතා කරනවා මේ අදෝ රක්ත කිරණ. එතකොට infrared data transmission is used in TV remote controllers, wireless keyboards and wireless mouse etc. දර පුතාලා මෙතන ඉන්නවනම් කවුරුත් infrared දැකාම දැකලා නැති අය අපිට මේක බලන්න අවස්ථාවක් තියෙනවා. අද ඕගොල්ලන් TV බලන වෙලාවේ remote control එක අතට අරගෙන මුලින් බලන්න remote control එකෙන් බලන්න වාට wave එක පේනවද කියලා. නිකන් laser beam එකක් වගේ පේනවද කියලා. එහෙම පේන්නේ නැහැ සාමාන්‍ය ඇහැට පේවි ඇහැට පේන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ practical එක තමයි අද ඔයාගේ phone එක අම්මගේ හරි තාත්තගේ phone එක අරගෙන ඒකේ camera ව on කරන්න. Camera ව on කළා ඔයා remote control එක එතන ඉස්සරහින් තියලා camera ව හරහා remote control එකේ ඒ බටන්ස් ඔබනකොට ඔයාට පේන්න පටන් ගන්නවා. ඒකට තමයි කියන්නේ මොකද්ද infrared කියලා. එතකොට ඔයාට මේ බලන්න පුළුවන් gederedi මේක gederedi බලන්න අද බලන්න මේ අද මං infrared බැලුවා කියලා මට හෙට ඇවිල්ලා කියන්න infrared දැක්කා හැම කියලා. හරි. ඊළඟට අපි කතා කරනවා ශුද්ධ තරංග හිමත් නැත්නම් microwave ගැන කතා කරනවා. microwave වල තියෙන වෙනස තමයි शुद्ध तरंग संप्रेषण दत्त गमन करेखीय दत्त संप्रेषण
ගොඩාක් දුර සම්ප්‍රේෂණය කරනවා. නමුත් එයාට පේන්න ඕනේ හා පැත්තේ ආයේ අනික් ස්ටේෂන් එක. එම නිසා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන එකිනෙකාට දර්ශනය විය යුතු එයාට පේන්න ඕනේ හා පැත්තේ. එතන මධ්‍යස්ථාන කොච්චර දුරකින් තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතන අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ හා පැත්ත පේනවා නම් විතරයි. එතන මධ්‍යස්ථාන අතර දුර තීරණය කිරීමේදී ප්‍රදේශයේ භූ විෂමතා සලකනු ලැබේ. කියන්නේ මැදින් කන්දක් එම මැදින් තිබුණත් අපිට මෙතනින් මෙතනින් ට්‍රාන්ස්මිෂන් ස්ටේෂන්ස් ගහන්න බෑ. එහෙනම් අපිට මෙතනින් තව එකක් ගහලා මෙහා පැත්තට වයර් එකකින් අරන් ගිහිල්ලා මෙතනින් තමයි ඊළඟ එක ගහලා මෙහෙම යන්න වෙන්නේ. මොකද අපිට පේන දුරක් තියෙන්න ඕනේ නේ පුතේ. රයිට්. ඔය විදිහටම අපිට පුළුවන් ඈත අහසේ තියෙන සැටලයිට් එකක් හරහා කමියුනිකේට් කරන්න. ඉතින් ඒකෙත් තියෙන පුතා පහළ ඉඳන් ඉහළට මේ පෙන්වලා තියෙන විදිහට මම මේක මකලා ආයෙ ඇඳලා පෙන්වන්න. සැටලයිට් ට්‍රාන්ස්මිෂන් කරනකොට දැන් අපේ දැන් මේ වේව්ස් හරි විශාලයි පුතා. මේ වේව්ස් විශාල හින්දම මේ පොළවේ තියෙන මේ ගෝලාකාර හැඩය නිසා මේ වේව්ස් මෙහෙම කැපෙන්න පුළුවන් පහළ ඉඳන් යවුවොත්. එම නිසා මොකද කරන්නේ? මේ වේව්ස් උඩාතට හරවලා මෙන්න මේ විදිහට ට්‍රාන්ස්මිට් කරනවා උඩට. මේ අන්දට. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ, වේව් එක කැඩෙන්නේ නැහැ, ඔහොම ට්‍රාන්ස්මිට් වෙනවා. ඊට පස්සේ පහළට ওই විදිහට ට්‍රාන්ස්මිට් කරනවා. ඒ ඔය විදිහට තමයි සැටලයිට් හරහා දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට අපි අද ඉගෙන ගත්තේ සම්ප්‍රේෂණ මාධ්‍ය තුන. මාධ්‍ය දෙක ප්‍රධාන දෙක ඉගෙනගෙන ඊට පස්සේ දෙකේම තුන තුන ඉගෙන ගත්තා. මතක් කරගත්ත මොලේ ඉඳන්ම අපි කේබල්ස් වර්ග තුනක් ඉගෙන ගත්තා. මේ කේබල් වර්ග තුන ඉගෙන ගත්තා. ඒ වගේම අපි රේඩියෝ, ඉන්ෆ්‍රාරෙඩ් සහ මයික්‍රෝවේව් ට්‍රාන්ස්මිෂන් ගැන ඉගෙන ගත්තා. එහෙනම් පුතාලගේ මේ සෙෂන් එක අපි ඉවර කරන්න ඉස්සෙල්ලා ට්‍රාන්ස්මිෂන් මීඩියා වලින් ගන්න අතර කරනවා අපි ඉක්මනින් කහුට් ගේම් එකක් කරලා ඉවර වෙලා මට ඔයාලට තේරුණාද කියලා බලලා අපි සෙෂන් එක එකකින් ක්ලෝස් කරමු. හෙට මම සමහර විට මම කතා කරලා කියන්නම්. අපි වැස්ස නිසා අපිට මේ ඩිස්ටර්බ් වෙන නිසා අපි තුනට විතර සෙෂන් එක හිමුවත් දාමු. හරිද? හරි. එහෙනම් අපි යමු ලෑස්ති වෙන්න කහුට් වලට යන්න. මම කහුට් වලට යනවා. පිරණි 10ක් තියෙනවා. අපි ඉක්මනින් කහුට් සෙෂන් එකක් ඉවර කරමු. අද අපි පාඩම තේරුණාද කියලා බලන්නේ මේ කහුට් එකෙන් තමයි.
Example for simplex transmission. एक बार संधा उदाहरण है कि හොඳයි ගොඩක් හොඳයි මේ දෙක විතරක් වැරදි හොඳයි වොකි ටොකි හැමෝම හොඳයි හොඳයි ඇඹරුණු යුදා වීදුරු කේබල්ද ක්‍රිස්ටල්පෑ වීදුරුද කියලා යහනි වීදුරුද මේවා ක්‍රිස්ටල්පෑ වීදුරුද अंतिम प्रश्न नॉट अ गाइडेड मीडिया तरंग विशेष हरी इना दस अभी तीन नेटवर्क पाड़ में ट्रांस